පාරදිගේ කතාවට ගොඩක් ආදරය කරනව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එකෙන් කියන්න සූදානම් වෙන්නේ ඉදිරියට සරණේට මොන වගේ දෙයක් රයන් ගොපිස් එකා වෙනුවෙන් කරන්න සිදු වේවිද කියලා. ඉතින් video එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලන හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් වේවි මං අරන් එන video ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි අම වීඩියෝ එකට ලයික් එකක් දාන ගමම්ම. ඉතින් ඇත්තටම ඔයා දන්නවා ඒ තමයි සරණ කියලා කියන්නේ රෙහන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් රෙහන්ගේ ආදරය ලබා ගන්න සරණට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා සරණ මේ කරන්නේ ගොඩක් වැඩි වැඩ වුණාට ඒ ආදරය වෙනුවෙන්. ඉතින් ආදරය වෙනුවෙන් තවත් කෙනෙක්ට කරදරයක් නොවෙන්න කරන ඕනෑම දෙයක් සාධාරණයි. ඉතින් මේකත් ඒ වගේම තමයි. ඉතින් කොහොම වුණත් දැන් බන්දා ඒ වගේම බාන්නුලා ඇතුළු කට්ටියම සරණට උදව් වෙනවා. ඒ උදව් වෙන්නේ ගොඩක් ආදරණීය විදියට. ඉතින් ඇත්තටම සරණගේ අම්මලා පවා පිළිගන්නවා සරණව ගොඩක් ආදරෙන් මේ සරණව බලා ගන්නවා කියන දේ මේ යාළුවෝ සෙට් එක. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ අපි මතක් කරලා බලන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි දැන් තාත්තගේ මලකෙතර රෙහාන්ට මවල පෙන්වන්න පුළුවන් වුණා සරණට. දැන් ඉතින් දානකෙතරකුත් සෝදානම් කරන්න සිදු වෙනවා. එහෙම නැතුනොත් සිද්ධ වෙන්නේ මාර ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම දැන් ඉස්සරහට මේ දේවල් මේ විදියට යනකොට දැන් කට්ටියත් එක්ක එකතු වෙලා දානකෙතරකුත් සැලසුම් කරන්න තමයි යන්නේ. ඒ වුණාට ඉතින් බණ්ඩා හිතම කැමති නැහැ. ඇත්ත හැමදෙරු නමක් මේ සඳහා පාවිච්චි කරන්න. ඒකට හේතුව තමයි තමන්ට යන්න පායක් මේ කරන වැරදිත් එක්ක හොයා ගන්නත් බැරි වේවි කියලා විශ්වාස කරන හින්දා. ඉතින් මේ සඳහා ඇත්තටම ලොකු සැලසුමක් ඇතුව දිනක් තියෙන හින්දා සෝදානම් වේවි. ඉතින් අපිට දකින්න පුළුවන් වේවි ඉදිරියට රෙහන් ගොපිස් එකේ කට්ටියත් හරිම අසාවෙන් මේ දානෙකට සහභාගී වෙන්න යනවා. ඉතින් ඇත්තටම රෙහන් අකමැති මේ කට්ටිය එක්කගෙන යන්න. ඒකට හේතුව තමයි සරණට ඒ තරම් බරපණක් දරවන්න කැමති නැති හින්දා. ඒ වුණාට ඉතින් මේ වෙලාවේ රෙහන්ට වෙන විකල්පයක් ඇත්තේ නැහැ. මේ කට්ටියව එක්කගෙන යන්නම සිද්ධ වෙනවා. මොකද ඉතින් ඒකට හේතුව එහෙම නැති වුණොත් බලෙන් හරි මේ කට්ටිය එනවනම් රෙහන්ට ඉතින් වෙන කරන්න දෙයක් ඇත්තේම නැති තරම්. ඉතින් මේ ගමනෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔෆිස් එකේ කට්ටිය විතරක් නෙවෙයි එම්ඩී පවා සරණිව අවිශ්වාස කරන එක නතර කරાવી කියලා අපිට විශ්වාස කරන්න හැකියාවක් තියෙනවා.